උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල මාස එකහමාරකට පසු බාහිර සමාජයෙන් කොවිඩ් ආසාදිතේ කැබිටි ගොල්ලෑවේදී හමු වූ ආසාදිත කාන්තාව IDH රෝහලට මෙරට කොවිඩ් 19 ආසාදිතීන් සංඛ්‍යාවත් 1900 සීමාව ඉක්මවා යයි ආර්ථිකය ශක්තිමත් කරන්න මෙතෙක් කිසිදු සහයක් ලැබී නැහැ ජනපතිගෙන් මහ බැංකුවට චෝදනා බිදවැටි ඇති ආර්ථිකය ගොඩ ගැනීමට නායකත්වය ලබා දෙන්න මම සූදානම් සජිත් ඉදිරිපත් වෙයි අර්ජුන් මහේන්ද්‍රන් හර්ජාන් ඇලෙක්සැන්ඩර් ඌ හැටි සාහසික දේශපාලනය හිටපු ජනපති මෛත්‍රීට මැදිහත් වූ හැටි දයාසිරි පහදයි බන්ධනාගාර තුල මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ මෙහෙයවීම් නතර කිරීමට ආරක්ෂක ලේකම්ගෙන් විශේෂ වැඩපිළිවෙලා මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳ අවසන් තීරණය පාසල් ආරම්භ කර එළඹෙන පළමු සති අන්තයේදී ප්‍රථමයෙන් දේශීය පුවත් ආර්ථික පුනර්ජීවනයේ සඳහා රජයේ සියලු යෝජනා ඉදිරිපත් කර තිබුණත් ඊට මහ බැංකුවේ සහය මෙතෙක් ලැබී නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ලංකා මහ බැංකුව අධිපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්ඡාවක නිරත වුණා. එෙහිදී ආර්ථික පුනර්ජීවනයේ සඳහා රජය විසින් යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර ඊට මහ බැංකුවේ සහය මෙතෙක් ලැබී නොමැති බවත් එසේ කිරීමට හේතුව කුමක්දයි පැහැදිලි කරන්නයිද ජනාධිපතිවරයා ඔවුන් දැනුවත් කර තිබෙනවා. සෞඛ්‍ය ක්‍රයිසිස් එක. ඒක ඉකොනොමික් ක්‍රයිසිස් එකක් වෙන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ලොකු රටවල් විතරක් නෙවෙයි පොඩි රටවල් පවා සෙන්ට්‍රල් බැංක්ස් විශාල පියවරවල් අරගන්න. ඒ වගේම මේ අපේ රටවට තියෙන පොඩි රටවල් වල සෙන්ට්‍රල් බැංක් මේ ප්‍රෝග්‍රෑම් එකට දානවා. දැන් මේ බලන්න ෆෙඩ් කමිට්ස් ටු යූස් ෆුල් රේන්ජ් ඔෆ් ටූල්ස් ටු හෙල්ප් ද ඉකොනොමි ත්‍රු අන්ප්‍රෙසිඩෙන්ටඩ් ටයිම්. දැන් අපි මොකද්ද පාවිච්චි කරලා තියෙන ටූල් එක? කිසි දෙයක් නැහැ. කිසිම දෙයක් මේ වෙනුවෙන් අපේ මහ බැංකුව කරලා නැහැ. ඔයගොල්ලෝ ළඟ විවිධ ටූල්ස් තියෙනවා මේකට. ඒ ටූල්ස් පාවිච්චි කරන්නට ඕන. හැබැයි අපේ මහ බැංකුව කිසිම ටූල් එකක් පාවිච්චි කරන්නේ නැහැ. නිකන් නිදා ගන්න. අපි කිව්වේ රුපීස් 150 බිලියන් මේ බැංකු වලට දෙන්න. මේ බිස්නසස් වල වැරද්දක් නෙවෙයි. පසුගිය වැරදි නිසා හැම කම්පැනි එකකටම රජයෙන් විශාල මුදලක් ගෙවන්න තියෙනවා. දැන් මේ මුදල මේ අයට සිකියුරිටි එකක් හැටියට තියාගෙන බැංකු වලින් ඉඩ දෙන්න මේ අයට ලෝන් එකක් ගන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඉකොනොමි එක දුවවන්න. මේ මනි සර්කියුලේෂන් එකනේ. මේක සිම්පල් දෙයක් නේ. මේ බේසික්ස් ඔෆ් ඉකොනොමික්ස් නේ. හැබැයි ඔයගොල්ලෝ මොනවද කරන්නේ? ඔයගොල්ලන්ගේ වැරදි එන්නේ රජවල් පිට. ඔයගොල්ලෝ මේ වගේ ඒවා බලන්නේ නැතුව දැන් බලන්න ෆයිනෑන්ස් කම්පනීස් වලට වෙලා තියෙන වැඩේ. ඔයගොල්ලන්ගේ වගකීමක් නේ මේ ෆයිනෑන්ස් කම්පනීස් මේ නියාමනය කිරීම සහ කළමනාකරණය කිරීම. ඒව කරන්නේත් නැහැ. ලීසින් කම්පනීස් ඒව කරන්නේත් නැහැ. ETI එක. ඒක ඔයගොල්ලෝ වැරදි විදියට කරලා අන්තිමට ගෙවා ගන්න බෑ මේ මිනිස්සුන්ට සල්ලි. ඊට පස්සේ දම ෆයිනෑන්ස් අපි දන්නේත් නැහැ. ඒක වහලා දැන් ඒකට සල්ලි ගෙවන්න. ඒව කළමනාකරණය කරන්නේ නැහැ. ඔතන ඉන්නේ ඔක්කොම ඉකොනොමිස්ට්ලානේ. ලක්ෂ ගණන් පඩි ගන්න. මොනවද කරන්නේ? ඉතින් ඔයගොල්ලන්ට වගකීමක් තියෙනවා. මේ ක්‍රයිසිස් එක යටතේ නිදාගන්නේ නැතුව ඔයගොල්ලෝ මේ කියන මේ විවිධ ක්‍රමවේදයන් හරහා දැන් මම දීලා තියෙන ඔයගොල්ලන්ට ක්‍රමවේදයක්. ඒක ඔයගොල්ලන්ට කරන්න බැරි නම් හෙට උදේ වෙනකොට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් ක්‍රමවේදය මට ඉදිරිපත් කරන්න. මේ බලන්න අනිත් රටවල් small and medium size businesses බේර ගන්න කරන වැඩ කොහේව අපේ අය කරනවා. එක්ක ඔයගොල්ලෝ මාව අමාරුවේ දාන්න ආණ්ඩුව රජයට පහසු තත්ත්වයට පත් කරන්න ඉන්න අය මට මේ විදිහට කතා කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ඔයගොල්ලගේ රාජකාරිය කරනවා නම් මාස 8ක් දැන් මම පත් වෙලා. ආපු දවසේ ඉඳලා මම කියනවා මේ අපි ඉකොනොමි එක ගෙනියමු වැටිච්ච ඉකොනොමි එක කියලා. මට ඕනේ නැහැ ගියා ආණ්ඩු කරපු වැරදි ගැන
විශාල බලයක් මේරට හදන්න කියලා මම ඉල්ලන්නේ මට මේක හදන්න ඉඩ දෙන්න අපි මේ මේ කොරෝනා වෛරසයක් ආවා ඒක අද ලෝකෙම කවදාකවත් නැති ආර්ථික අර්බුදයකට ඇවිල්ලා තියෙනවා අපිට පුළුවන් වුණා මේ ආයතනවල වැඩ කළ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යුද හමුදාව බුද්ධ්‍යාංශ පොලිසිය මේවා කැපවීමෙන් වැඩ කළ අපිට පුළුවන් වුණා ලෝකේ අනිත් රටවලට ඉස්සෙල්ලා මේ නැවතත් රට යථා තත්ත්වයට ගේන්න දැන් අපිට තියෙන්නේ මේක ඉකොනොමික් ක්‍රයිසිස් එකක පහළටම වැටෙන්න ඉස්සෙල්ලා මේක ගොඩ ගන්න ඒකක තියෙන ඔයගොල්ලන්ගේ අතේ දැන් ඒක අපි කරන්න මට ඉඩ දෙන්න මම කියන ක්‍රමය නැත්තම් මොනවද ඔයගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ යුතුයකමක් නේ මේ ආගේ අවස්ථාවක මේ රටේ ඉන්න ලොකුම ඉකොනොමිස්ට් ඉන්න තැනක ඕගොල්ලන්ගේ යුතුයකමක් නෙවෙයිද මේකෙන් එන ක්‍රමවේදයන් ඉදිරිපත් කරන්න මොනවද ඉදිරිපත් කරලා තියෙන්නේ මොනවද කරන්න කියලා තියෙන්නේ මොනවද මට දීලා තියෙන උපදේශ මොනවත් නැහැ මම කල්පනා කළා මේව බලලා මම කියපු එක කරන්නවත් ඔයගොල්ලෝ ඉදිරිපත් වෙන්නේ ඒකටත් බ්ලොක් කරනවා මට කියන්න තියෙන්නේ එච්චරයි කරුණා කරලා මම කියන දේ අපුරු කරන්නේ නැත්තම් ඕගොල්ලන් එක හෙට උදේ වෙනකොට දෙන්න මම වැරද්දක් නම් කියන්නේ කතා කරලා කියන්න මම මේ කියන දේ වැරදි නම් බින්දවැටියේදී ආර්ථිකය නැවත ගොඩනැගීමට තමන් ඉදිරියේදී නායකත්වය ලබා දීමට සූදානම් බව සමගී ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද පෙරවරුවේ මීරිගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඉදිරි මහමෙතිවරණයට සමගාමීව මීරිගම සමගී ජනබල වේග ප්‍රධාන කාර්යාලයේ අද පෙරවරුවේ පැවති ජන හමුව සඳහා සමගී ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. මෙම අවස්ථාවට මීරිගම මෙතිවරණ කොට්ටාසේ සමගී ජනබල වේගයේ ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අද වන විට අපේ රටේ ජනතාව සහ මුලින්ම අනාථ වෙලා අද රටට ශක්තිමත් පාලනයක් නැහැ නායකත්වයක් නැහැ වැඩපිළිවෙලක් නැහැ සමස්ත ජනතාව මහ ප්‍රපාතයකට වැටිලා අපි නායකත්වය දෙනවා මේ රටේ ආර්ථික පුනර්ජීවනය නැවතත් වරක් ක්‍රියාත්මක කරන්න ජනතාව ආණ්ඩුවට කියන්නේ මේ රටේ මිනිස් සම්පතේ කකුල් දෙක ළඟට ඇවිල්ලා සේවය කරන්න කියලා ශක්තිය ලබා දෙන්නේ කිය. මේ රටේ පාලකයන්ට තේරෙන්න ඕන මේ රටේ ජනතාවගේ හෘද ස්පන්දනය. අපිට හොර ඩීල් නැහැ. අපි ඩීල් ගහන්නේ නැහැ. අනික් කාරණාව මම කියන්න කැමතියි. මොනම හේතුවකටවත් මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ ඔය එක එක කුක්කොත් එක්ක අපි එකතු වෙන්නේ නැහැ කියන එක මම කියන්න කැමතියි. අපි ළඟ පොලිටිකල් ඩීල් නැහැ. බැංකු මංකොල්ල කාපු ඩීල් නැහැ. බෞද්ධ විරෝධී දේශද්‍රෝහි බලවේග දැන් වෙනත් පැතිවල ඉන්නේ. සැබෑ බෞද්ධකම පිරිසිදු බෞද්ධකම සැබෑ දේශමාමකත්වය තිබෙන්නේ වෙන කොතනකවත් නෙමෙයි සමගි ජන බලවේගය දුරකතනය සමගයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දූරදර්ශී නායකත්වයේ හේතුවෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කරගත හැකි බව ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ පවසනවා එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මිනිසුන්ගේ අලුත් බලාපොරොත්තුවක් තිබ්බා ගෝඨාභය ගැන ගෝඨාභය දිහා බලලා බැලුවා ලීකුවා නියුදියා බැලුවා මහතිර් මොහමඩ් දියා බැලුවා ජෙනරල් පාක් දියා බැලියා ඩෙන්සියාව පින්ග් දියා චීනේ එහෙමයි මිනිස්සු බැලුවේ ඒ පිරිස දැන් කොරෝනා වසංගත කළමනාකරණේ පාලනය හරහා ඔහු තවත් වාකුඩට ගියා ඒ නිසා රට ඇරිච්ච ගමන් සංචාරක ලංකාවට එයි එහෙනම් අපි ඒකට ලැහැත්ති කරනවා නෝරේලි අපේ රට රටේ ආර්ථිකය බොහොම වේගෙන් පොහොසත් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් කරා ගෙනියන්න පොදුජන පෙරමුණට ශක්තිය තියෙනවා කියලා තමයි මම විශ්වාස කරන්නේ. රුපියල් 5000 දෙනේ වැඩසටහන වගේම කෑම බීම ටික ගෙදරට එන වැඩ යුගයක් පත් වුණා. ඉතින් මේ සියල්ල කලේ ඇමරිකාවේ ට්‍රම්ප්ට බැරි වෙච්ච දේ මේ රටේ රාජ්‍ය නායකයා විසින් කරපු නිසා. ඒ නිසා තමයි අද අපි මෙච්චර මාස ගාණක් ගිහිල්ලත් අපි සතුටින් බොහොම සුළු මරණ සංඛ්‍යාවක් තමයි මේ රටේ සිදු වුණේ. විශේෂයෙන්ම මූල්‍ය ආයතනවල නිලධාරී නෙමෙයි. මේ සලුපට අස්සේ ඉන්නවා මූල්‍ය ආයතනවල හිමිකරු. සමහර මූල්‍ය ආයතනවල හිමිකරුව අතරමැද්දේ තැන්පත් බාර අරගෙන පැනලා දුවන තත්ත්වයක් අපිට දකින්න පුණුවන්කම ලැබෙනවා. ඒ නිසා ඒ මූල්‍ය ආයතන හිමිකරුවන්ට පැනල යන්න පුණුවන් වාතාවරණයක් නැහැ. ඒ තැන්පත් කරුවන් වෙනුවෙන් ලැබිය යුතු සහන ලබා දීමට ඔවුන් කටයුතු කරන්න ඕනේ. ඉදිරි කාල පරිච්ඡේදය තුළ එසේ නැත්නම් ඔවුන්ට අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග රජයේ හැටියට ගන්නවා කියන අනතුරු ඇඟවීම තමයි මේ ඉදිරිපත් වෙන්නේ. ජනතාව ආර්ථික පීඩණයෙන් මුදවා ගැනීමට තම රජයක් යටතේ කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. අද මිලපාලයක් තියෙනවද? මිලපාලයක් නැහැ.
හිතට හිතන මිල වැඩ නැහැ කරනවා පරිපුර රුපියල් 200යි අද කිලෝ එක මිරිස් 800යි සීනි 150යි මට ලයිට් එක කියවන්න පුළුවන් ඇයි මේ වගේ මිල පාලනයක් නැත් කොහොමද අපි ජනතාව ජීවත් වෙන්නේ අපේ ආණ්ඩුවේ ප්‍රථම කටයුතු වන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ජනතාවට දරා ගන්න පුළුවන් ආකාරයට අපි යාපාරණ ආණ්ඩුව තිබ්බ කාලේ අපි හෙපෙන්නුව මොන මොන අනුපාඩුවක් තිබ්බත් අපි භාණ්ඩ මිල ස්ථාවර තබාගත්තේ දැද්ද තවත් අඩු කරගන්න ගිහිල්ලා දැන් මේ පරිපූර්ණ ගෑවේ මට දැන් 100 200ක් විශ්වාසයි රජයේ 113ක් ගන්න බෑ ඉරාද වගේ පැහැදිලි ඉතින් අපි ජනතාවගේ ඉල්ලීමක් කරනවා ආණ්ඩුව නිදෙම නැත්තම් අබෝතු වාසේ පස්සේ සීඩනේ මීටර වැඩි कोविड-19 वायरस से आसादने वी पूर्ण सुवेल भू कांतावगट यलित वायरस से आसादने वी में पोताक अनुराधपुर प्रदेश में वार्तावनवा कैसे वितात अदाल कांतावगिन वायरस से पैतरिया में हैकिया वक्नमिति बवाई सौख्य सेवा अध्यक्ष जनरल विशेषज्ञ वैद्य अनिल जासिंग महता पवसाने में अतर आदर पसुर में तवत कोविड-19 वायरस से आसादितीन दस दिनिक वार्ता विमत समक मेरठ समस्त आसादितीन संख्या व एक दहस नवसीय पहलव दक्वा इहल गया මාස එක මාරකට පමණ පසු බාහිර සමාජයෙන් COVID-19 වෛරසය ආසාදිත රෝගියෙකු පිළිබඳව පළමු වරට ඊයේ දින තහවුරු වුණා ඒ කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් අදාල රෝගියා වයස අවුරුදු 36ක කාන්තාවක් වන අතර ඇය මීට පෙර වෛරසය වැළඳී සුවය ලැබූ කාන්තාවක් ඇය කුවේටියේ සිට පැමිණ නිරෝධායනයේ වෙමින් සිට COVID වෛරසයේ ශරීරගත වී මීට පෙර හෝමාගම රුහලේ ප්‍රතිකාර ලබා ඇති අතර පෙරේදා දින කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ නිවසකට පැමිණ තිබෙනවා එසේම ඇය කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් නොවන අතර ඇය කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ මිතුරුකගේ නිවසේ වාසය කරමින් සිට ඇති අවස්ථාවේදී මෙලෙස රෝගී වී ඇති බවයි එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අපකල විමසීමකදී සඳහන් කළේ ඉනතුරුව මෙම කාන්තාව ඊයේ දින සුවසරිය ගිලන්රත සේවාව මගින් අනුරාධපුර මෙත්සිරි රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී සිදු කළ PCR පරීක්ෂණයකින් ඇයට COVID-19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වුණා ඒ අනුව ඇය IDH රෝහල වෙත ඇතුළත් කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කළේ වයස 36ක පමණ කාන්තාවක් සුවසරිය මගින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරලා තිබුණා එම කාන්තාවට කොරෝනා වැළඳී ඇති බවට සැක කරන රෝග ලක්ෂණ තිබුණ බැවින් අපගේ කොරෝනා රෝගීන් ඇතුළත් කරන මෙත්සිරිවන මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමෙන් පසුව දහවල් එකට පමණ කළ PCR පරීක්ෂණයේදී තහවුරු වුණා ඇයට කොරෝනා රෝගය වැළඳී ඇති බවට. ඒ අනුව ඇයව කොළඹ වසංගත රෝග රෝහලට ඇතුළත් කරා. අදාළ කාන්තාව පැය 10ක පමණ කාලයක් එම නිවසේ රැඳී සිට ඇති අතර නිවසේ සිටි කුඩා දරුවෙකු ඇතුළු 3 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර තිබෙන්නේ. කෙසේ වෙතත් මෙම කාන්තාවගෙන් වෛරසය පැතිරීමේ හැකියාවක් නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ. COVID-19 දෙවන රැල්ලක් ඇතිවීමේ අවධානමක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේද අනුතුරු අඟවා ඇති පසුබිමක මෙරට තුලද කොරෝනා දෙවන රැල්ලක් ඇතිවිය හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුකී දා සඳහන් කළා. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් දසොයිසා මහතා පළ කළේ මෙවන් අදහසක්. අපි මේ වෙනකොටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධයෙන් මේ ප්‍රකාශයක් කරලා තියෙන නිසා සහ ඒ විශේෂඥ මතය වෙලා තියෙන මේ වෙලාවේ මේ RNA කොටසක් තියෙන්න පුළුවන්. ඒ RNA කොටස පොසිටිව් වීම නිසා තමයි මේක සිදු වෙන්නේ. ඇයට රෝගී තත්ත්වයන් නැති කරන්න වෙන අයට නොහැකි කියන කාරණේ තමයි මේකට දැනුවත් කරලා තියෙන්නේ. කොහොම නමුත් මෙවැනි ක්‍රියාතුලින් මේ નિවර්ධිව යන කියන්නේ ජනතාවට මේ පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව යම්කිසි අදහසක් නොමැති වීම තමයි මේ ගැටලුකාරී තත්ත්වයට මූලිකම හේතුව. ඒ නිසා තමයි අපි කිව්වේ මේකේ ඇල්ගොරිතම් එක හදන්න කියන කාරණේ ඒක නිශ්චිතව මේ වෙනකොට ක්‍රියාත්මක කරන්න නැති බවක් තමයි අපිට පේන්නේ. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 16 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අතුරින් 13 දෙනෙකු විදේශයන්හි සිට මෙරට පැමිණි පුද්ගලයන් මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලින් 6 දෙනෙකු, කුවේටියේ සිට පැමිණි පුද්ගලින් 5 දෙනෙකු, ලාහෝර් සහ බංගලාදේශයේ සිට පැමිණි පුද්ගලින් 2 දෙනෙකුද ඒ අතර වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. එසේම ඉතිරි ආසාදිතයින් 3 දෙනා නාවික හමුදා සමාජිකයන්. මේ අතර සමස්ත COVID-19 වෛරස් ආසාදිතයින් අතුරින් රෝගීව ප්‍රතිකාර ලැබූ පුද්ගලින් 1371 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබන රෝගීන් සංඛ්‍යාව 531ක්. මේ අතර රට තුළ පවතින තත්ත්වය හමුවේ මෙවර උසස් පෙළ විභාගයේ පවත්වන දින පිළිබඳ අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසු එළමෙන පළමු සති අන්තයේදී ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එයනුව පාසල ආරම්භ වූ පසු අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ එම පන්තිවල ඉගැන්වීම සිදු කරනු ලබන ගුරු බබතුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අදහස් හා යෝජනා පුළුල් වශයෙන් සැලකිලිට ගනිමින් මෙම තීරණ ගැනීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර නිවේදනයේ දැක්වෙන්නේ. ඉදිරි මහමැතිවරණයේ පිළිබඳව තවත් සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා. ඒ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතරයි. මේ අතර ඉදිරි මහමැතිවරණයේ තැපල් ඡන්ද සලකුණු කිරීම ලබන ජූලි මාස 14, 15, 16 සහ 17 වන දිනවල සිදු කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සලකුණු කිරීම හා නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙද හැරීම සම්බන්ධ අදාළ කටයුතු මෙවන විට සංවිධානය කර ඇති බවයි. තැපැල් ඡන්ද දායකින්ගේ ලයිස්තුගත කිරීම ජූනි මාස 18 වන දින සිදු කෙරෙන අතර තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපැල්ට බහර දීම ජූනි මාස 30 වනදා ජූලි මාස 1 සහ 2 යන දිනවල සිදු කරනු ලබනවා. එනු රාජ්‍ය ආයතනවල දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලිසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍යාංශය හැර තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීම ලබන මාස 14 වනදා සහ ලබන මාස 15 වනදා යන දිනෙහිදී සිදු කිරීමට නියමිත අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලිසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍යාංශවල තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීම ලබන මාස 16 සහ 17 දිනවල දහවල් 12 දක්වා සිදු කෙරෙනවා. මෙම දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන මාස එනම් ජූලි මාස 20 වනදා සහ 21 වන දිනවල තමන්ගේ සේවාස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා තැපැල්ට බහර දීම ජූලි මාස 11, 12 සහ 13 දිනවලදී සිදු කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීම ජූලි මාස 29 වන දින අවසන් වන අතර ජූලි මාස 29 වන දිනෙන් පසුව නිල ඡන්ද දැන්වීමක් නොලැබුණු ඡන්ද හිමියන්ට 2019 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් සුඛී අනන්‍යතාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම පත ලබාගත හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. මහබැංකු වැඳුම්කර සිද්ධියට අදාළව පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඔහුගේ නම හර්ෂාන් ඇලෙක්සැන්ඩර් යඩුවෙන් වෙනස් කර තිබෙන බවට ජාත්‍යන්තර පොලිසිය විසින් වාර්තා කර ඇතැයි නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දුන්නා. ඉකුත් 2016 වසරේ පෙබරවාරි මාස සිදු වූ මහබැංකු බැඳුම් කර සිද්ධියට අදාළව එවක මහබැංකු අධිපති ලෙස කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙරෙහිව අපරාධ නීතිය මගින් නඩු පැවරීමට 2016 වසරේ ඔක්තෝබර් මාස 24 වන දින නිර්දේශ කෙරුණා. ප්‍රශ්නගත මහබැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති විමර්ශන කොමිසමක් තපත් කරනු ලැබුවා. එම කොමිසම සිදු කළ දැනුම් දීම් වලට අනුව අවස්ථා කිහිපයකදී සාක්ෂි ලබා දීම සඳහා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ අධ්‍යක්ෂවරුන්ද පෙනී සිටියා. මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුවන අතරතුර අර්ජුන් මහේන්ද්‍රන් මහතා විදේශගත වූ අතර ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද වරින් තුන් නිකුත් කිරීමක්ද සිදු කළා. අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කළ නියෝගවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳව ජාත්‍යන්තර පොලිසියද දැනුවත් කළ අතර ඒ අනුව ජාත්‍යන්තර පොලිසිය විසින් අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කිරීමට කටයුතු කළා. එහෙත් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. අනතුරුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට අදාළ නිර්දේශ නීතිපතිවරයා විසින් සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව වෙත නිකුත් කළ අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු බවත් ඊට අදාළ විමර්ශන කටයුතු සිදු කරන බවත් සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව විසින් දැනුම් දුන්නා. මේ අතරේ මහබැංකු බැඳුම් කර සිද්ධියට අදාළව ගොනුකර තිබෙන නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඔහුගේ නම හර්ෂාන් ඇලෙක්සැන්ඩර් යනුවෙන් වෙනස් කර තිබෙන බවට ජාත්‍යන්තර පොලිසිය මගින් වාර්තා කර ඇතැයි නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දුන්නා. මෙම නඩුව අද සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකි රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා විදුම් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින දැනට අධිකරණයේ මග හැර සිටින හිටපු මහබැංකු අධිපති
අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ නම හර්චන් ඇලෙක්සැන්ඩර් යනුවෙන් වෙනස් කර තිබෙන බවට ජාත්‍යන්තර පොලිසිය මගින් වාර්තා කර ඇතැයි දැනුම් දුන්නා. ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ආරම්භ කර තිබෙන උදර්පන නීති ක්‍රියාදාමය තුළ සංශෝධනය කිරීමට අවශ්‍ය දැයි නීතිපතිවරයා විසින් සිංගප්පූරු නීතිපතිවරයාගෙන් විමසීමක් කළ බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා එවැනි සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවට සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් ලැබී ඇතැයිද පැවසුවා. ඊට අදාළව මෙම නඩුව තුළද සංශෝධනය කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව ඉදිරියේදී කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා දැනුම් දුන්නේ. වැඩිදුරටත් කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා මෙම නඩුවේ දසවන විත්තිකරු ලෙස නම් කර සිටින අජහාන් ගාර්දිය පුංචි හේවා නැමැත්ත මේ වන විට සිංගප්පූරුවේ වාසය කරන බවත් ඔහුට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නැවත සිතාසි නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා. ඒ අනුව එම විත්තිකරු වෙත යළි සිතාසි නිකුත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩුව නැවත නොවැම්බර් මස 17 වනදා කැඳවන ලෙසයි නියම කළේ. මහබැංකුවේ සිදුවීම සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල කළද එහි කිසිදු වගකීමක් තමන්ට පවරා නොතිබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා. සිරිකුත පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. අපි ඉල්ලනවා මහබැංකුවෙන් ඔබතුමලා දීලා තියෙනවා නම් 104ට කරුණාකරලා පෙන්වලා දෙන්න කාටද දීලා තියෙන්නේ? ඔබ හැම දිනාතම මේ තියෙන පීඩනය අද දැනිලා තියෙනවා. දැන් මහබැංකුව ගැන කතා කරා දැන් ඔබේ නමයි මහබැංකුවේ නමයි එක එක වගේ එක එකක් වගේ දැනෙනවා. ඔබතුමා දැනගෙන හිටියද මේ මූල්‍ය ආයතන තිබුණා 11000 කියලා මේ පුවත්පත් වාර්තා කරලා තියෙනවා මේ රෙජිස්ටර් වෙච්ච දැති. ඔබතුමා ඒක ගැන දැනගෙන හිටියද? නෑ මොකෝ මේ මහබැංකුව මගේ යටතේ තිබ්බේ. මම මුදල් අමාත්‍යාංශයක අරක්කු නැති තැබෑරුමක් දීවා වගේ තමයි. ඔබතුමලා එහෙම කිව්වට මහබැංකුව අපේ යටතේ නෙමෙයි තිබ්බේ. කවුද ඒ සම්බන්ධව කරපු අය උසාවි ගිහිල්ලා ප්‍රශ්න ඇති කරේ? කොයිගොල්ලේ හැම මන්ත්‍රීවරයම ඉන්නේ අපේ මහ ගෙදරින් ගිහිල්ලා ওই කුලී ගෙදර ඉන්න කට්ටිය. ඉතින් කරුණාකර මේකේවත් සීලාචාර කමකින් යම් තැනේ නවත්ත නිකරුණේ අද අද යන්නේ නැතුව. අහන්න ගිහිල්ලා ඒගොල්ලෝන්නේ අපි නම් කළා තියෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසුන් සඳහා ඊයේ දින සංවිධානය කර තිබූ සහතික පත්‍ර ප්‍රධානෝත්සවය සාහසික දේශපාලනයේ විසින් දවතා දෙමීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් හිටපු රාජමාත්‍ය දයසිරි ජයසේකර මහතා පවසනවා. මේ අතර රජයේ විසින් මුදල් අච්චු කැසීම සම්බන්ධයෙන් පළවන තොරතුරු පිළිබඳවද හිටපු රාජමාත්‍යවරයා අදහස් පළ කළා. අපි ආණ්ඩුව විදියට බිලියන 200ක් අච්චු ගහලා තියෙනවා කියන කාරණේ කතා කරලා තිබුණා. පහුගිය කොවිඩ් කාලවකවානුව තුළ අපිට දැනගන්න ලැබිලා තිබෙන ප්‍රමාණය අනුව බිලියන 140ක මුදලක් මේ ජනතාව තුළ එකතු වෙලා තිබුණා. උන්ට බඩු ගන්න එළියට යන්න හම්බුන්නේ නැහැ මේ වගේ ප්‍රශ්න ගන්නවක් තිබුණ නිසා. බැංකුවල තිබුණ සංචිත මං හිතන්නේ විශාල වශයෙන් අඩු වුණා. ඒ නිසා බිලියන 140ට සමාන මුදල් ප්‍රමාණයක් මහ බැංකුව විසින් අදාළ බැංකුවලට නිකුත් කරනවා. ඒ අනුව තමයි මහ බැංකුව තීරණය කරේ බිලියන 200ක විතර ප්‍රමාණයක් මුදා හරින්න අදාළ බැංකුවට. එතකොට පැහැදිලිව මෙය මුදල් අච්චු ගැසීමක් නෙවෙයි. 2015 මහ බැංකු මංකොල්ලත් එක්ක. එදා තමයි ඇත්ත වශයෙන්ම මුදල් අච්චු ගන්න සිද්ධ වුනේ. හිටපු ජනාධිපතිතුමා සහභාගී වන උත්සවයක්දී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් නැවතීම කටයුතු කරා. මේකෙදී එතුමා බොහොම පැහැදිලිව ඒ ප්‍රදේශීය සහකාර මැතිවරණ කොමසාරිස්ගේ අවසරය අරන් තිබුණා. හැබැයි පරීක්ෂා කරන්න ආපුවාම ඒ දෙන තිලින පතේ තියෙනවා මම ඔබට මෙය පුද කරමි හරි මොකක් හරි වචන. මේක තමයි ප්‍රශ්නේ. උපහාර දැක්වීමේ උළලක් ඒකෙදී සාමාන්‍යයෙන් සහතිකයක් හෝ තිලිනයක් දෙනවා නම් මම ඔබට මේ පුද කරමි හරි මොකක් හරි ගන්න දාන්න නැතුව වෙන එකක් දාන්න දෙන්නේ නැහැ. ඉතින් මේකෙන් සිද්ධ වුණේ වෙන එකක් නෙමෙයි. විශ්වවිද්‍යාලයට තේරුණු දරුවන්ට මේ අවස්ථාව ලබා දීම සාහසික දේශපාලන විසින් නතර කිරීම තමයි තියෙන ප්‍රශ්නේ. ඉමතුව ප්‍රාදේශීය සභාව අද රැසූ අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඉමතුව ප්‍රාදේශීය සභාවේ අද දින සභා වාරය ආරම්භ වී කෙටි කාලයක් තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගැණුණා. ඒ පොදුජන පෙරමුණේ මන්ත්‍රී අජිත් පතිරණ මහතා විසින් වසර දෙකක් මුළුල්ලේ තම වසමේ යෝජනා තුනක් ඉදිරිපත් කළ බවත් ඒ සඳහා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කිසිදු සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රී අජිත් පතිරණ මහතා ප්‍රාදේශීය සභාවේ මේසේ මත නගමින් සිය විරෝධය පළ කිරීමත් සමග අද දින ඉමතුව ප්‍රාදේශීය සභාව මෙලෙස උණුසුම්කාරී මුහුණුවරක් කරනු ලැබුවා. අපි ජනතාවගේ මම නීති විරෝධයක් තමයි මම මේසෙම නැගලා. අපි ජනතාවගේ මම නීති විරෝධයක් පානවා.
බන්ධනාගාර තුල සිදුවන අපරාධ සහ දූෂණ වළක්වා ගැනීමට වත්මන් රජ ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ජාතික ආරක්ෂාව කියලා කිව්වහම අපි ත්‍රස්තවාදයේ මැඩලෝ පමණින් අපිට ජාතික ආරක්ෂාව ස්ථාපිත කරා කියලා කියන්න බෑ. පාතාලයට සම්බන්ධ ක්‍රියාකාරකම් සංවිධානාත්මක අපරාධ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම මේ සියල්ලක්ම ක්‍රියාත්මක වෙන්නේ බන්ධනාගාරයේ. එහෙමනම් බන්ධනාගාරයේ ඇතුලේ ඉඳන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක තමුන්නාසෙලට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒවා සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් අධ්‍යයනය කළා මේ සම්පූර්ණ ක්‍රියාවලියම මේ වගේ වැරදි වැඩ වලට නායකත්වය මේ බන්ධනාගාරවලින් ඇති කිරීම බන්ධනාගාරවල තුල ඉඳන් පාතාල රන් කිරීම කුඩු වෙළඳාම රන් කිරීම ඒ වගේ දේවල් නැති කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරලා අපේ රටේ ගෞරවාන්විතව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ඇති කිරීම සඳහා තමයි මේ කාර්යසාධක බලකාය පත් කළේ. මීගමුව බන්ධනාගාරයෙන් පමණ මොබයිල් ටෙලිෆෝන් 61කුත් මොබයිල් සිම් 72කුත් මොබයිල් චාර්ජර්ස් 53කුත් අල්ලගත්තා. ඉතින් මේවා එක රැයින් අර ඉලෙක්ට්‍රික් ස්විච් එකක් ඕෆ් කරා වගේ නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ රටේ පවත්නා නීතියට අනුව මානුෂීය අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන තමයි මේ ක්‍රියාවලියට යෙදෙන්න තියෙන්නේ. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් ප්‍රකට ලේඛකයෙකු සිනමා විචාරකයෙකු මෙන්ම කතෝලික ජනසන්නිවේදන ශ්‍රේෂ්ඨයේ උන්නතියට මහඟු සේවයක් ඉටු කළ ඒර්නස් පෝරුතොට පියතුමා අද අලුයම ස්වර්ගස්ත වුණා. 1931 වසරේ අගෝස්තු මාස 31 වනදා මාරවිල පෝරුතොට ගම්මානයේ උපත ලැබූ උන්වහන්සේ මිය යන විට 88 වන වියෙහි පසු වුණා. මෙරට දේශීය සිනමාව නගා සිටුවීමට උන්වහන්සේ කළ මෙහෙවර අතර 1972 වසරේ ජාතික කතෝලික සිනමා පරිෂදය නිර්මාණය කරමින් වසරක් පාසා සිදු කළ උත්තමාචාර උළෙලවල් පවත්වමින් මෙරට කලාකිත අස්පැද්දීමට කැපවී ක්‍රියා කළා. දක්ෂ සිනමාකරුවන් රැසක්ද ශ්‍රී ලාංකේය සිනමාවට හඳුන්වා දුන් එර්නස් පෝරුතොට පියතුමා කිතුණු පෙරළිය ගිහියාවෙනි ග්‍රන්ථ හා ලිපි හරහා මෙරට ජනතාවගේ සාහිත්‍ය දැක්ම පෝෂණය කිරීමට ලබා දුන්නේද මහඟු සේවාවක්. මේ අතර කොළඹ අගරතුගුරු මැදුරේ එර්නස් පියතුමාගේ දේහය තැන්පත් කර තිබෙන අතර අනතුරුව උන්වහන්සේ වැඩවිසූ කටුකුරුඳ දේවස්ථානයට දේහය රැගෙන යාමට නියමිතයි. ගලෙන් බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පසුගියදා COVID-19 රෝගය පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩසටහනක් පැවැත්වුණා. ඒ CBL ගොවිපළ ව්‍යාපෘති යටතේ කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ සෞඛ්‍යංශ හඳුන්වා දුන් උපදෙස් උල්ලංඝනය කරමින් පවත්වාගෙන යනු ලැබූ හෝටල් සහ ආපනශාලා පිළිබඳ විශේෂ පරීක්ෂාවක් බේරුවල අලුත්ගම සහ කළුතර යන නගර ආශ්‍රිතව සිදු වුණා. මෙහිදී ආපනශාලා හතරක් සඳහා නීතිමය පියවර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කටයුතු කළා. රාත්‍රී පුවත් විකාශය අවසන්. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව පැවැත්වෙන හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවික මහතා සහභාගී වන දෙවන ඇස වැඩසටහන සමග ඔබට එක්විය හැකි. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.